මේව විට සියනවාර්තා බිඳ දමින් සියලුරේටන් ොරුරමින් ලකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිෂන් ටෙලවකියය දැන් රටවැසියා යයටත් වැසියකු වූ කල ඒ රට නිදහස් කර ගැනීම හිතන තරම් පහසුනෑ. ඒ බව ඊසොබ්ගේ අපූරු උපමා කතාවකින්ම ආරම්භ කරන්නම්. ෘර්කයකු හිටියා. කෑම හොයාගෙන යනවා. මේ ෘර්කයාට කෑම හිඟයි. මේ යන ගමනෙදී බල්ලෙකුව මුණගැහෙනවා. බල්ල හරි සතුටින් හිටියේ. වෘර්කයා බල්ලටකිව්වා මට කන්නවත් නැහැ මම කුසගින්නේ ඉන්නේ කියලා. බල්ලකිව්වා එන්න අපේ ගෙදරෙට මගේ ස්වාමයට කියලා ඔබට කන්න දෙෙන් නම් කියලා ෘර්කයාත් හරි කැමැත්තෙන් දැන් ඔන්න බල්ල පසු පස යනවා. මේ අන ගමනෙදී ෘර්කයා දකිනවා බල්ලගේ බෙල්ල වටේම කැපපුුණු තුවාල පාරා. මී මොකද කියලා හනවා. බල්ලකිනවා ආ! ඒකද! ඒක මේ පොඩි වැඩක්. ඒ හෙම ගණගන්න තරන් දෙයක් නෙමෙහි මේ ඒක ච්චර ගණන්ගන්නෙපා එතකොට ෘකයා පහනො නෑ කොහොමද මෙච්චරලොකු වලල්ලක් කොගේ රෞ්මක් බෙල්ලි තුවාලයක්නේ මෙහෙමයි මම වසනිසා මගේ හාම්පුතා දවල්ට මාව දම්බැලකින් බදිනවා. රෑට ලිහලදානවා කියලා කිව්වා ඒක ඇහුනාා විතරහි උර්කයා පස්සට හැරිලා දුවන්න පටන්ගත්තා බල්ලාහනුව ඇයි 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 මේ දුවන්නේ කියලා නෘර්කයා කිව්වා බඩගින්නේ මල්ලතුන් මාව දම් බැලකින් බැඳලාතියෙනට මම කැමති නෑ මට නිදහස වටිනවා කියලා හත්ති දාගෙනවෘර්කයා පස්සට හැරලා දෙව්වා. දැන් ඇත්තටම අපට අවශ්‍ය වන්නේ බෙල්ලෙ දංවැලදාගෙන උන් කැමතිවෙලාවට ලිහලදාන ජීවිතයක් නෙමෙයි. අපට අවශ්‍ය වන්නේ දේශපාල්ලකින්ගේ බොරු ප්‍රලාප, කියන දම්බැලෙන් ගැටගහපුජීවිතයක් නෙවෙේ නිදහස් අදහස් සිතුවෙලි තර්ක සහිත සමාජයකුයි. අප වේ උත්සා කරන්නේ දේශපාලන පක්ෂනම් දම්බැලෙන් දේශපාලලක්ඥින්ගේ අතේ පැළවෙෙන පල් බොරු කියන දම් බැලෙන් අපේ රටේ ජනතාව නිදහස් කරගැනීමේ අරගලය ආරම්භ කරන්නටයි. දැන් ඔබදන්නවා අපේ රටේ ප්‍රධානතමහාරය බත්න රටට බත සපයන්නේ ගොවිය මඩ හෝදාගෙන රජවුණු ගොවියකුගේ නමනංඉතිං අදද වෙනකං අහල නෑ හෙම කෙනෙක් කෙටියුත් අපට කියන්න කොහොන්දේ හැබැයි මහමෝල් අයිතිකාරින්නම් ඉන්නවනේ ද රාජවෙලා ගොවයා මඩනානවා මහමෝල් හිමියන් සැප්පගන්නවා දැන් බලන්න මේ පාර වීටික මිලදීගන්න වී අලවි මණ්ඩලේ රුපියල් බිලියන බැගින් රාජ බැ. පුදෙකින් ඉල්ලලා. නමුත්තාම ලැබිල නෑ දෙනපාටකුත් නෑ. වී මෙට්‍රික්ටොන්ස් තිස්දාහක් මිලදීගන්න තමයි මේ සැලසුම. තාම අරන්තියන්නේ වීමට්‍රික්ටොන් හත්දාහක් විතරයි. ඒකටත් තව රුපියල් මිලියන දෙතුන් සීයක් ගෙවන්න තියෙනවා. කාටද ගෙවන්න තියන්නේෙ ගොවියන්ට. දැන් ආණ්ඩුවට මේ අන විදිහට වී මිලදීගන්න බැරිවෙනවා. මහාලොකුවට සහත්තිකමිලක් දැම් මට අන්තීමට ආය ගොවියන්ට සිද්ධ වෙනවා මහමෝල් හිමියන් ළඟ දන ගහන්න. ඒ කියන්නේ මහමෝල් හිමියන් තමයි අන්තීමට වී මිලතීරණය කරන්නේ මේක තමයි දිට සිිද. මොකද මහමෝල් හිමියන් තමයි අන්තිීමට චන්ද වලට ඔය කොයිකාටකාටත් වියදම් කරන්නේ මේ තමයි මහමෝල් හිමියන් ළඟ අපි ධනගහන්නේ නෑ අපි මෝල් හිමියන්ව ධනගස් නවා කියලාවේ නිතර නිතර ඇමතිලගාපු කයියේ යථර්ථේ. ඔය හැමෝම එයාලළඟ ධනගහනවා අන්තිමට ගොවිය හතරගාතෙන් වැටෙනවා සහල්මිල පාලනය යළි මහමෝල් හිමියන් අතට යනවා කියන එක ආයි අමුත්වෙන් කියන්න දෙයක් නෑ හාල් ගන්න වෙන්නේ ඉස්සරහට ඒගොල්ලු කියන ගානට ඒවගේ මයි දැන් චීන පොහර නැව අරම්බලන්න දැන් අලුත්ම ඔය විගණන වාර්තාව කියන කතාව ඇහුවහම අම්මපා මේ මොන හොරු ටිකක්ද කියලා හිතෙනවා. ඒම හිතෙන්නේ මට විතරද ඔන්න අහන්නකොේ කතාව ඇත්තටම බලන්න චීන පෝර නැවේ සාම්පල් පරික්ෂා කරන්නවත් නැතිබ තමයි ගේන්න අවසරදී ලා තියෙන්නේ ඇත්තටම චීන නැවේ ගමන්මා ර්ගේ ඉඳලා පොහොර පට්ටවපු තැනට එනකම්ම වංචාව ඒ බව දිගනන වාර්තාාවේ තියෙනවා ඇත්තටම ඔය පසුගිය කන්නවලට කාබනිික පොහොර මෙෙට්‍රික්ටොන් අනු හය දහක්විතර අවශ්‍යයි කියලා ගණන් හැදුවනනි එහෙම ගණන් හදල තමයි ඔය කාබනික පොහොර ගේන්න තීන්දු තීරණ ගත්තේ ඔය නටපු පොහොර නාඩගම නිසා අඩ්ඩුම ගානේ රුපියල් බිලියන රුපියල් බිලියන එක්දස්තුන් සිය අසු ට වැඩියෙන් රජේට් රජේටන මේ වැරදුනා රට්ට පාඩ වෙලා තියෙනවා බලන්නකෝ වීටික මිලදීගන්න අවශ්‍ය වෙන්නේ රුපියල් බිලියන දෙකයි රුපියල් බිලියන දෙකයි. බැංකුවඒ බිලියන දෙක දෙන්නෙත් නෑ නමුත් පොහොර ගණු දෙෙනුවලට රුපියල් බිලියන එක්දාස්තුන් සය අසුුවක් විතර නියමටම සෙල්ලන්දාලා ගෙවලා තියෙනවා අනේද මොන්න හොරු ටිකක්ද මේ ඇත්තටම මේ හිටපු ජනාධිපතිගේ අඥඥාන අනුවන හතර බීරි තිීනෙන දුව නිසාන මේක වුණේ සමස්ත ආහාර ශුරක්ෂිතතාවම අද බිඳ වැටි ලනේද ඒ පාඩුව බිඳවැටනු ගොවිජීවිත කෑමනැතුව ආහාර නැතුව මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ජීවිත මේවා ගණනය කරනව අතියා හිතාගන්නුවත් බැහැ කියලා මේ බිගෙනන වාර්ථාව කියනවා ඒවත් ගණනයකරොත් පාඩුව කොහෙ නතර වෙයිද දන්නේ නෑ. රුපියල් බිලියන එක්දාස්තුන් සය අසුවකං ගගේ මුහුද දානකොට වැරදුනා ඒකත් වැරදුනා අද ගගේ බෝධෙ නෙමේ එකක්කිනගේ පොකට්ටුවලට යන්න ඇති අනිවාර්යෙන්ම. එහෙම වෙනකොට රුපියල් බිලියෙන දෙකක් හොයාගන්න බෑ වීටිකමිලදීගන්න නේද. මොන රටක්ද මේක. ඒකයි මේ නිරන්තරයෙන් අප මතක් කරන්නේ මේ අපව ගෙටගහලතියෙන දම්බැල ලිහන්නම ඕනේ. දැම් බලන්නකෝ වීටිකගන්න රුපියල් බිලියෙන දෙකක් නැති රටේ අද රාජ්‍ය ඇමතිවොරුන් තිස් හතක් දිවරුන්දුන්නා. සමහර නම්ගම් බැලුහාම මාර විද්‍යාත්මකයි. කොච්චර විද්‍යාත්මකද කිය. නම් විද්‍යාවේපියා දර්ශනවාදේපියා ගුරුත්වාකර්ශණය පියා එකකි නොකී මෙකයාදී මේ විද්‍යාඥීන් පවත් මංහිතන්නේ හිටියන හොල්මං වෙලාම යනවා. ඇත්තටම මේ අපේ රටේ මැති ඇමතිලා පත්කරන විද්‍යාත්මක ක්‍රමයයක්ත් මා රයිනේද. දැන් ඇත්තටම මේ රට ගොඩගන්න බැරිව හිටියේ මෙන්න මේ රාජ්‍ය ඇමතිවරුත්ති සතයි ඔය අලුතෙෙන් දවුරුන් දෙන්න සූදානම් වෙන ඇමතුවරු හතලි හයි නැති නිසයි. උන්දට මතක තියාගන්න ඔය අද පත්කර පතිස් හතයි එන්න ඉන්න හතලිහැයි එකතු වුණාම මේ රට ගොඩ ගන්න පුළුවන්. ගොඩගන්න බැරුව මේ තරන් කල්ගියම ඔන්න ඔය විද්‍යාත්මක පත්කිරීම් ටික පමාවුණු හින්ද. එහෙමනේද ඔව එහෙම තමයි. බලන්නකූ මේ රාජ්‍ය ඇමතිවරුන් ඇමතිවරුන් ටික විස්සයි හතලිස් අටේදී ඔය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ සංවර්ධිත රාජ්‍ය සිහිනේ අන්නිවවාර්රයෙන් සැබෑ කරනවා නොකරොත් මෙන්න කැට. හෙට ඉදඳල කරන්න ක. ඇපකිරීමම් ටික බලන්නො හොඳේ ඒ අය ඔය සුපිරිවාහන ඉන්දන විතරක්නෙේ ලේකම්ලා දැසි දැස්සෝයි සියල්ලු දීමන අත්හරිනවා මොනොවද ඔට්ටු. ඔවු සහතිික ඇත් ඊට පස්සේ ගෙදරින් කෙල් කොලේක් මොනොහෝය ලෝලුවක් එක්ක බතක් කොතාගෙන ඇවිල්ලා. පපුොදු මගේ ප්‍රවාගනේ ඒමත් ඇත්තම් ඔය කාගේ හැරි මෝට සයිකලයේක නැගලා හත්ති මනින්දදාගෙන පාර්රිිමේන්තු ඒයි බලන්නකු මේ රාජ්‍ය මැති ඇමතිකම් ගත්තම මේ රටට ඔබබට මට ඇති ආ. දරේ නිසාමයි ඇත්තම කිවෝතුන් අපත් ඔයාලට පණ වගේ ආදරෙයි ඒ ආදරේ නිසාම මතක් කරන්නේ අනේ හුඟාක්ම සැප අතහරන්න එපා මොකද එහෙම මනාම ඇග කකෘෂවුණනොත් එහෙම මන්ද පෝෂණය හැදන්න පුළුවන් ඔවු එච්චර්ම දුක්විදින්න එපා ඔය ශරීර කූඩුවලට එහම දුක දෙන්න එපා අනික ඉතිං කොහොමත් හුඟක් අගේ බඩ ලොකු නිසා අපේ පාර්ලිමේන්තුවටත් අන්තිමට මේ මන්ද පෝෂණය කියලා ජාත්‍යන්තරේ දැනගත්වොත් එහෙම වසලැජ්ජාව බෑන නේද ආධර ග නවිල්ල දියවන් අවලංඟ හිටන් ඉන්න පුළුවන්. එනිසා මැති ඇමතිකම් ගත්තට අපි වෙනුවෙන් කැන්ටිමේ ආහාරවේලනං එහෙම අත්ත හරිනවා නෙවෙයි හොඳේ කියලා අද ටෙලිවැකිය අවසන්කරනවා.